ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ඇතුළු පිරිසක් රැගෙන පියාසර කළ හෙලිකොප්ටර් යානයේ අතුරුදන් වී මේ වන විට පැය 11ක් ගෙවී ගොස් අවසන්. ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ඇතුළු පිරිසක් රැගෙන පියාසර කළ හෙලිකොප්ටර් යානා අත්‍රිත්වයකට අයත් යානයක් රළු කුඩු බෑමකට ලක්ව ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ ඊයේ මෙරට වේලාවෙන් පස්සරු 6ට පමණයි. එලෙස ගොඩ බෑමට ලක් වූ හෙලිකොප්ටර් යානයේ ඉරාන ජනාධිපතිවරයා ඉරාන විදේශ අමාත්‍ය හොසින් අමීර් අබ්දුල්ලාහියන් ඇතුළු පිරිසක් සිට ඇති අතර ඔවුන් පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නැහැ. ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි අසර්බයිජාන් දේශ සීමාවේ කීස් කොවලාසි සහ කුඩා ෆිරන් නැමැති වේලි විවෘත කිරීමෙන් පසුව ඉරානයේ වයඹ දෙසින් පිහිටි තබ්‍රිස් නගරයට අපසු පැමිණෙමින් සිට තිබෙනවා. ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය තබ්‍රිස් ප්‍රදේශයේ සිට කිලෝමීටර 50ක් පමණ දුරින් උතුරට වන්නට පිහිටා ඇති ප්‍රදේශයකට රළු ගොඩ බෑමක් සිදු කළද අනෙක් හෙලිකොප්ටර් යානා දෙක ආරක්ෂා සහිතව සිය ගමනාන්තය කරා ළඟා වී තිබෙනවා. ඉරාන ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය රළු ගොඩ බෑමකට ලක් වූ ප්‍රදේශයේ අධික මීදුම සමග පවතින අයහපත් කාලුගුණික තත්ත්වයේ හේතුවෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් තවමත් එම ස්ථානයට ළඟා වීමට උත්සාහ කරමින් සිටින බවයි ඉරාන බලධාරීන් පවසන්නේ. හෙලිකොප්ටරය ගොඩබස්වන්නට ඇතැයි සිතන ස්ථානයේ දැඩි මීදුම් සහිත තත්ත්වයක් පවතින අතර ඒ හේතුවෙන් සෝදිසි කිරීම දුෂ්කර වී ඇති අතර සහන කණ්ඩායම් වලට අමතරව ඉරාන යුද හමුදාවේ විශේෂ බලකායේ සෙබළුන්ද මේ වන විට සෝදිසි මෙහෙයුම් සඳහා එක්ව සිටිනවා. මේ අතර අතුරුදන් වී සිටින ඉරාන ජනාධිපති විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස ගමන් කළ හෙලිකොප්ටර් යානය සෙවීමේ මෙහෙයුම් සඳහා දායක වීමට තුර්කිය සහ රුසියාවද විශේෂ ගුවන් යානා ඩ්‍රෝන් යානා මෙන්ම විශේෂ සහන කණ්ඩායම් යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර ඇතැම් ඉරාන සමාජ මාධ්‍ය ගිණුම් ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ඇතුළු පිරිස ගමන් කළ හෙලිකොප්ටර් යානය අතුරුදන් වීම පසුපස ඊශ්‍රායල් බුද්ධි අංශ සිටින බවට චෝදනා කරමින් සිටිනවා.